वासना मोटर शो उभयत गिने में साधारानुग्रह वेलिसर वासना ट्रेनिंग लंका समागम हाइब्रिड हा इलेक्ट्रिक रत हंदुनवादेन प्रमुख अंगिन वाहनयक मिल दी गेने ओबत साडंबर हिमकरु कोवि हंदुनवादेनंट अभिमानयक लबा देन्ने वासना असम सम सेवा वासना स्पीड सर्विस वासना मोटर गराज वासना स्पेयर पार्ट्स हाइब्रिड हा इलेक्ट्रिक रत हंदुनवादेन प्रमुख यो वाहन लोवे अनागते अद उदाकरण वासना ट्रेडिंग लंका नंबर 310 मीगमो पार नागुड कंदान आईबुआन අද දවසෙත් අපි සුපුරුදු පරිදි ඔබට සූදානම් වාසනා මෝටර් ෂෝ ඉදිරිපත් කරන්න වාසනා ට්‍රේඩින් ලංකා ආයතනයත් එක්ක අපි ඔබට සෑම සතියකම වාහන පිළිබඳව කතා කරනවා ඒ විතරක් නෙමෙයි වාහනයේ අවශ්‍යතාවය ඔබට වාහනයක් ගන්න පුරතම තියෙන දැනුම මේ සියල්ලත් එකතු කරන්න අපි හැමදාම සූදානම් ඒ නිසා පරිසර වාසනා ලංකා ආයතනයත් එක්ක එකතු වුණොත් ඔබට හැම විටම හොඳ වාහනයක් ගන්න හැකියාවක් තියෙනවා හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් මේ ඕනිම වාහනයකට ඔබට කැමති ආකාරයෙන් වාහනයක් තෝරා ගන්න හැකියාවක් තියෙනවා ඒ වගේම සේවා පහසුකම් සියල්ල තියෙනවා ඒ වගේම ට්‍රේඩ් මීල් කේ කියන वेबसाइट टिकट गया तो बटा है कि आवाज़ थी ना विषय देखा है तेरी से कहतुन सितिस तू ना कि ना दुर्घटना के टुना तमतान टेक गया आवाज़ थी ना रात्रि दाहे जा कोई उर तवात थी ना इतने सी लोग काल कारण कारण टेक के अब याद है सूदा नांगो बटा वासना मोड़ शो इधर बात करन बालू में है ना उबे वाहन අපි අදත් ඔබට සූදානම් කල්වනාකර අධ්‍යක්ෂතුමාත් එක්ක කතා බහ කරන්න විශේෂයෙන්ම අපි ඔබට කියනවා වාසනා ශ්‍රී ලංකා ආයතනයේ වාහනයක් ගන්න එනවා කියන්නේ ඔබ වාහනය පිළිබඳව දැනුමින් සන්නද්ධ වෙලා ඔබ වාහන පිළිබඳ අවබෝධයක් ලබාගෙන තමයි වාසනා ශ්‍රී ලංකා ආයතනයට එන්නේ කියලා. ඒකට එක හේතුවක් තමයි වාසනා ශ්‍රී ලංකා ආයතනයේ හැවිටම කරන ක්‍රියාන්විතය තමයි ඔබට මේ වැඩසටහන් තුළදී වාහනයක තියෙන මේ එන නවීන වාහනයක තියෙන තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ලබා දීම. ඒ නිසා මේක වාහනේ හඳුනා දීමට එහා තවත් බොහෝ දේවල් අපි මේ වැඩසටහන් තුළදී කරන නිසා ඔබ වාහනයක් ගන්න එන්නේ වාසනා ශ්‍රී ලංකා ආයතනයට දැනුමින් සාර්ථක වෙලා. ඉතින් මේ අලුත් වාහනය පිළිබඳව දැනුමින් පෝසත් වෙලා ඉන්නේ ඔබට කොහොමද වටිනවා. ඒ නිසා කල්පනාකර අධ්‍යක්ෂතුමා හැම විටම මේ දේ කරන්න උත්සාහ කරනවා. ඒ නිසා එහි ප්‍රතිඵල ඔබටත් ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රතිඵල වල ගොඩක් ප්‍රතිලාභ ලැබෙනකොට ඒ නිසා අද දවසේත් කල්පනාකර අධ්‍යක්ෂතුමා සූදානම් කතා බහ කරන්න අපි එතුමාත් එක්ක අද දවසේත් සුපුරුදු විදිහට කතා කරමු. අයිබුවන් මහිතන්නේ දැන් අද දවසෙත් අපිට කතා කරන්න මාතෘකාවක් ඉතුරු වෙලා තියෙනවා මොකද වාසනා ශ්‍රී ලංකා ආයතනයේ අංගනේදී බැලුවම ලංකාවේ ඔබතුමාගේ සංකල්පයක් තිබ්බා මේ Go Green කියන සංකල්පය ඒකම ඊළඟ සංකල්පය තමයි හෙටදී අද ලබා දීම ඒක මහිතන්නේ මේ වෙනකොටත් වාසනා ශ්‍රී ලංකා ආයතනයේ තුල තියෙන අංගනේ තුල තියෙන ඉලෙක්ට්‍රික් වාහන හයිබ්‍රිඩ් වාහන දිහා බැලුවම මම හිතනවා ඒ සංකල්පය කතරම් දුරට සාර්ථකද කියලා ओनील का अभी अतम मे अपे आयतने सामान्य मे वाहन किरी यम किसी कमे दिन अभी अतम मे नील की इन सामान्य गूग्रीन संकल्पेट अनुरूपीव एक सामान गलपिन वाहन गुड अणु अभी आनाने के लीन अभी सामान्य वाहन तीन अलवीकरण प्रमाणे अतम तीन मे सामान्य मिलियन सामान्य तुनी सीट मिलियन अट नमे मिलियन दहाय दवाहांत में वैडिपुर एक नील का अभी वैडिपुर में हाइब्रिड रथ इलेक्ट्रिक रथ
සහ සංචාර ක්‍රියාපාර ගැන වෑන් රට ඒ වගේ සංකල්පය තමයි අපි ආයතනයේ ගොඩක් දුරට විශේෂයෙන් තියෙන්නේ. ඒ වගේම අපි කියන්න ඕනේ මේ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් වෑන් ප්‍රිය ඒ වගේම අපි ලීෆ් රටේ දැන් ඉතා ජනප්‍රිය මේ දෙකට අපි ප්‍රමුඛත්වය දීලා කටයුතු කරනවා. ඉතින් ඒක ඇත්තටම අපේ සමාජය වශයෙන් කරන ලොකු සේවයක්. මොකද හේතුව නීලක අපි ගැන ඉදිරියේදී කතා කරමු. මොකද මේ මේම ජනප්‍රිය කිරීම සඳහා අපි වාසන ආයතනයේ මුලින් 2010 දී හයිබ්‍රිඩ් රට ජනප්‍රිය කිරීමේදී අපි ගත්ත ක්‍රියාපිලිවෙත ආකාරයෙන්ම යම් කිසි පියවරින් පියවරට වැඩපිළිවෙල කරන් තියෙනවා. ඒගෙන මම ඇත්තටම අද කියන්න කැමති ඒක අපි මේක ජනප්‍රිය කිරීම සඳහා යටිදල පහසුකම් දිනු කිරීම සඳහා අපි දැන් වාසන ආයතනයේ උර දීලා තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔබතුමා වරා ප්‍රකාශ කරලා වගේම විශේෂයෙන්ම දැන් වාසන ශ්‍රී ලංකා ආයතනයේ විශේෂත්වය ගැන කතා කරනකොට දැන් කෙනෙකුට වාහනයක් ගන්න ලේසි ඕනම තැනකින් වාහනයක් අරගත්තා වගේ නේ. හැබැයි මේ වාහනයේ පසු සේවාව එහෙම නැත්නම් නඩත්තුව මේක ගොඩක් වෙලාවට නිසියාකාර කළ යුතු දෙයක්. ඒක තමයි දැන් අර දැන්ගෙන වාහන වලට නිසියාකාර සහ ඒ ක්‍රමවේදයන් තුළට ඒ සත්කාරයන් ඒ ආකාරයෙන් කළ යුතුයි. එතන වාසන ශ්‍රී ලංකා ආයතනයේ උත්සාහ කළේ මම හිතන්නේ මෙන්න මේ ආකාරය. දැන් අර ඔබතුමා කිව්වාගෙන ජපානයේදීත් වාහනයක් මෙහෙට එනකොට මූලිකව සපයන සේවාව මෙතෙන්දි කොහොමද නියමාකාරයෙන් සපයන්නේ කියන එක නිසා වැදගත්ම දේ ඔබට වාහනයක් ගත්තා පමණක් නෙමෙයි ගත්තට පස්සේ ඒ සේවාව කොයි ආකාරයෙන්ද ලබා ගන්න පහසු සහ ක්‍රමවේදයන් පිළිබඳව ඉතින් මතන ඒ දේ පිළිබඳව මම හිතන්නේ අවබෝධය කෙනෙකුට ලබා දෙන්න තවත් වැඩගත් කියලා. ඕනීලක මේ කිව්වත් වගේ දැන් වාහනවල නඩත්තු කිරීම පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. මොකද හේතුව මේ හයිබ්‍රිඩ් රටවල සහ ඉලෙක්ට්‍රික් රටවල බදු ප්‍රතිශතයන් මත දැනට ලංකාවට ජපාන ඒජන්සිවරයන්ගේ වාහන අරගෙන එහෙම නැත්නම් ඔප්ෂන් එකකින් වාහනේ දූපු නැති බිංදුව කිලෝමීටර් තියෙන වාහන අරගෙන බ්‍රෑන්ඩ් නිව රට අරගෙන ලංකාවට ආනයනය කරනවා. ඉනිලක මේ රටයක් සාමාන්‍ය ඒජන්තවරේ කවුරුත් දන්නවා තුන් පාරක්වත් ඒජන්තුරාට ගිහින් පරීක්ෂා කළ නිසි නඩත්තු කිරීම කළ යුතුයි. ඒ වාහනේ නිසි පැවැත්ම සඳහා. ඉතින් ඒක ඇත්තටම ලංකාවේ ඒජන්තුවලේ බ්‍රෑන්ඩ් නිව වාහන ගෙන අපිම කරනවා. ඉතින් ඒ වගේ මේ වාහනේ බ්‍රෑන්ඩ් නිව රටයක් ගද්දි විශේෂ සැලකිල්ල මේ සේවාවන් ගැන අපේ පාරිභෝගිකයන් දෙන්නොත් තමයි භාවිත කරන වාහනේ බ්‍රෑන්ඩ් නිව වුණාම නිසි නඩත්තු කිරීම පළවෙනි සර්විස් තුනේදී යම් කිසි කළ යුතු කාර්යයන් තියෙනවා. ඒ කාර්යයන් ටික කරන්න ඕනේ. ඉතින් නීලක අපි කියන්නේ සන්තෝෂයි මේ අත්දැකීම අපි ලබා ගත්ත අපි පාවිච්චි කරන රට වාහන ආනයන කරු හැටියට 2005 අපි චානා චැන්ගන් රටවල චීනෙන් අපි ඒජන්තුවරුන් හැටියට කටයුතු කරලා සෑහෙන ප්‍රමාණ ලංකාවට විච්ච. ඉතින් අපේ ඉන්න පුහුණු සේවකයෝ සේවාවන්ල ඉන්න අය ලොකු මේ පුහුණුවක් අපි ලැබ මේ බ්‍රෑන්ඩ් නිව වාහන නඩත්තු කිරීම. ඉතින් ඒ තියෙන අත්දැකීම් සහ පළපුරුද්දත් එක්ක අපිට ලොකු හයියක් වෙලා තියෙනවා. අපේ තියෙන සේවා ආයතනේ ඒ වගේම අපේ තියෙන මෝටර් ගරාජය එමම අපි අලුතින් හදලා තියෙන වාසනා කෑ ඇතනේ අපි මූලික අරමුණ වෙලා තින් මේ සේවාවන් කළමනාකරණය කිරීම. ඉතින් වාහනයක් ගද්දි දෙපාරක් හිතන්න ඕනේ. මේ ඔයගේ අලුත් වාහනයක් ගද්දි ඒ නිසි නඩත්තු කිරීම එක ගැන මොකද ලංකාවේ ඒජන්තුවරුන්ට ජපානයේ පාවිච්චි කරන ඩොමෙස්ටික් වාහන ආනයනය කරන්නේ නැහැ. උන්ට ලබා දෙන්නේත් නැහැ. ඒ වගේ වාහනයක් ගන්නවා නම් අපි වගේ පාවිච්චි කරන වාහන ආනයනය කරුවෙන් ගන්න වෙන්නේ. ඒ ගන්න රටයත් මේ නිසි නඩත්තු කිරීම මොකද ඒ වගේ අලුත් වාහනයක් ගද්දි සාමාන්‍ය මුදලත් මම ගලපන්න හොඳ නැහැ. මොකද මේ නඩත්තු කිරීම ගැන හිතන්න. මොකද මේ නඩත්තු කිරීම වලින් තියෙන වටිනාකමත් එක්ක වාහනේ පැවැත්මක් තියෙනවා ඉදිරියේදී. ඒ වගේම මේ වලට පොඩි අත්තරදීම් වලින් වෙන වැරදි වලට ගොඩාක් හානි වෙනවා. ඉතින් ඒ වගේ අපේ අධ්‍යක්ෂින් සමුදාය තියෙන අපේ වාසනා කියා ඇතනේ මේ සියලුම මේ දැනුවත් කිරීම. ඒ වගේම වාහනයක ගොඩක් තියෙනවා. වාහනයක තියෙන දැන් අලුත් වාහන ඔක්කොම තියෙන්නේ සෙන්සර් පද්ධති වලින් සමන්විත වෙලා වාහනයක සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය පොඩි අඩුපාඩුවක් වුණත් ඒක අපිට ඩෑෂ්බෝඩ් එකෙන් පේනවා. ඉතින් ඒ තියෙන සලකුණු වල දැනුමක් තියෙන්න ඕනේ. ඒකත් ඇවිල්ලා අපි ධාවනය කරන්න වැඩිය හොඳ නැහැ. ඒක කරන්න නඩත්තු කිරීම. ඒ හැම දැනුවත් වීම අපේ වාසනාවක් ආයතනයේ දැන් අපි පුහුණු වෙලා තියෙන අපේ ඉන්න සේවකයෝ. ඒ වගේම මේ සේවාව ලබා දෙන අපේ පාරිභෝගිකයන්ට. ඉතින් මේ පාරිභෝගික සේවාවන් ජාලයත් එක්ක තමයි අපි දැන් වාසනාවක් ආයතනයේ